අයිව පාල මෙකුතුලන්නේ වටපිට YouTube චැනල් ඇත් එක්ක. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මානව ඉතිහාසයේ උඩුයටිකුරු කරපු ඒ වගේම මානව හිතවාදී නොවන අපූරු පරීක්ෂණයක් ගැන. ඉතින් නූතන විද්‍යාවෙන් විවිධ දේවල් හොයා ගන්නවා එක එක පරීක්ෂණ කරලා. උදාහරණයක් විදිහට වඳුරු, එහෙම නැත්නම් මීයෝ මේ වගේ සත්ත්ව කොට්ටාෂ යොදාගෙන එක එක පරීක්ෂණ කරනවා. මේ වගේ අලුත් අලුත් දේවල් ලෝකයට මුදාහරිනවා. ඉතින් ඒ විදිහට විවිධ සත්ත්ව කොට්ටාෂ තමගේ ජීවිතයට සමුදෙද්දී විද්‍යාවෙන් අලුත් අලුත් දේවල් හඳුන්වලා දෙනවා මේ ලෝකෙට. ඉතින් නිකමට ඉතින් මේ වගේ විද්‍යාත්මක පරීක්ෂණයකට සත්තු වෙනුවට මිනිස්සු පාවිච්චි කරොත් මොන වගේ දෙයක් වෙයිද? ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඒ ගැන. ඉතින් මිනිස්සු කණ්ඩායමක් යොදාගෙන මේ කරපු පරීක්ෂණය මුළු ලෝකෙම මවිතයට පත් කරලා තිනවා. ඉතින් මේ පරීක්ෂණය සිදු කරලා තින්නේ ඒ වෙනකොට ලෝකයේ බලවත් රාජ්‍යයක් වුණු සෝවියට් රුසියාවෙන්. ඉතින් රුසියාව කියන රට හැඳින්වෙන්නේ සාහිත්‍ය සහ විද්‍යාව කියන විෂයන් දෙකම මුළු ලෝකේ පුරාම දික්විජය කරපු නිජබිමක් විදියට. ඉතින් මේ කතාව පටන් ගන්නෙ මෙහෙමයි. 1940 දී මේ රටේ තිබුණු දේශපාලනයට පිටින් ගියපු පුද්ගලයා. ඒ කියන්නේ මේ දේශපාලන ක්‍රමයේ අනුගමනය නොකරපු 5 දෙනෙක් තමයි මේකට යොදාගන්නේ. ඒ කියන්නේ දේශපාලනයට විරුද්ධව ගමන් කරපු නිසා මෙයාලට සිරදඬුවම් විඳින්න වෙනවා. ඉතින් මෙයාලගේ සිරදඬුවම පුංචි දඬුවමක් නෙමෙයි. මෙයාලා ජීවිතාන්තය දක්වා සිරගත කරනවා. ජීවිතාන්තය දක්වා සිරගත කරන්නේ දේශපාලන ක්‍රමයේ අනුගමනය නොකරපු නිසා. ඉතින් මේ අතර සෝවියට් රුසියාවේ විද්‍යාවේදීන් කණ්ඩායමකට අවශ්‍ය වෙනවා අපූරු පරීක්ෂණයක් කරන්න. ඉතින් මෙයාලා අදහස් දක්වන්නේ මේ පරීක්ෂණය සඳහා යොදාගන්න අර ජීවිතාන්තය දක්වා හිරදඬුවම් ලැබපු 5 දෙනා. ඉතින් ඒ කියන්නේ එක එක සත්තු වෙනුවට මේ මිනිස්සු 5 දෙනා යොදාගන්න තමයි අයාලා තීරණය කරන්නේ. ඉතින් මේ යෝජනාව ඉදිරිපත් කරපු ගමන්ම අර සිරකරුවන් 5 දෙනා මේකට එකහෙලාම කැමති වෙනවා. ඉතින් ඒකට හේතුව තමයි මෙයාලා ප්‍රකාශයක් දෙනවලු මේ පරීක්ෂණය ඉවර වුණ ගමන් එයාලට නිදහස ලැබෙනවා කියලා. ඉතින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබපු 5 දෙනෙක්ට නිදහස ලැබෙනවා කිව්වහම එක පරීක්ෂණයකින් අනතුරු ඉතින් එයාලා කොහොමත් කැමති වෙනවනේ. ඉතින් මෙයාලා මේ වැඩේට කැමති වෙලා තියෙනවා. හැබැයි මෙයාලා හිතුවේ නැහැ මේක ජීවිතයත් මරණයත් අතර තියෙන පරීක්ෂණයක් කියලා. ඉතින් ওই විදිහට මෙයාලගේ කැමැත්ත මේ පරීක්ෂණය සඳහා හම්බෙනවා. ඉතින් මේ විද්‍යාවේදීන් කණ්ඩායම මේ හිරකරුවන් 5 දෙනාම වායු සහිත වීදුරු කුටීරයක් ඇතුළට දාලා හිර කරලා තියෙනවා. ඉතින් දවස් 15ක කාලයක් පමණ තියන්න තමයි මෙයාලා අදහස් කරන්නේ. ඉතින් මේ විදිහට මෙයාලා මේ වීදුරු කුටීරය ඇතුළේ හිර කරලා තියද්දි පළවෙනි දවස් දෙක තුන මේ 5 දෙනා සාමාන්‍ය විදිහටම කතා බහ කරගෙන තමන්ගේ ජීවිතය ගත කරලා තිනවා. ඉතින් 4 වෙනි දවසේ විතර වෙනකොට මෙයාලගේ මේ ජීවන රටාවේ යමුත්තක් දැකලා තිනවා මේ විද්‍යාවේදී. ඒ කියන්නේ මෙයාලා සාමාන්‍ය ජීවිතයෙන් මිදිලා සාමාන්‍ය ලෝකෙින් මිදිලා අඳුර ප්‍රිය කරන මට්ටමට මෙයාලා පැමිණිලා තිනවා. ඊට පස්සේ මේ සිරකරුවන් 5 දිනාගේ 9 වෙනි දවස ගත වෙනකොට එක්කෙනෙක් යටිගිරියෙන් කෑ ගහන්න පටන් ගත්තලු. ඒත් එක්කම අනිත් සිරකරුවන් මල පහ කරලා ඒ මල පහ මේ වීදුරු වල ගහලා ඒ වගේම ඇතුලේ තිබුණු පොත්පත්වල කොළ ඉරලා මේ වීදුරු කුටීරය තුල අලවලා මේ වීදුරු කුටීරය අඳුරු කරගත්තලු. ඒ කියන්නේ මෙයාලා සම්පූර්ණයෙන්ම අඳුරට ප්‍රිය කරන ජීවීන් කොට්ටාසයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. කොහොම හරි මෙයාලට අවසානයේදී ඕන උනේ අඳුර. අපිට එක දවසක් ඉන්න තමාරුයි නිින්දක් නැතුව. ඉතින් මෙයාලට දවස් 15ක පරීක්ෂණයක් තමයි මේ සිද්ධ කරන්න යන්නේ. ඉතින් දින 12කට පස්සේ පරීක්ෂකවරුන් ඇවිල්ලා මේ කුටිය පරීක්ෂා කරද්දී කිසිම සද්දයක් බද්දයක් මේක ඇහිලා නැහැ. ඒ කියන්නේ මෙයාලා නිහඬව ජීවත් වෙන අඳුරට ප්‍රිය කරන ජීවීන් කොට්ටාසයක් බවට පරිවර්තනය වෙලා. ඉතින් මේ පරීක්ෂණයේ දවස් 15 අවසන් වෙද්දී මේ විද්‍යාවේදීන් කණ්ඩායමට අපූරු දේවල් කිහිපයක්ම දැනගන්නට ලැබුණලු. ඉතින් විද්‍යාවේදීන් දවස් 15කට පස්සේ මේ කුටීරය විවෘත කරලා බලද්දී මේක ඇතුළේ ඉන්න මිනිස්සු තමන්ගේම ඇඟ තුවාල කරගෙන තමන්ගේම ඇඟේ ලේබනවලු. ඉතින් ඒ තත්ත්වයට මේ මිනිස්සු පත් වෙලා ඉඳලා තියෙනවා. ඒ වගේම තමන්ගේගේ අභ්‍යන්තර ඉන්ද්‍රිය වලටද හානි කරගෙන තිනවා. තමන්ගේ බඩවැල් කපලා එළියට ඇදලා දාගෙන මේ මිනිස්සු ඉඳලා තියෙනවා. ඉතින් ඒ වගේම මෙයාලා කවුරුත් මේ කුටියෙන් එළියට එන්න කැමති වෙලා නැහැ. ඔය අතර නින්දට වැටුණු එක් සිරකරුවෙක් හදිස්සියෙම මිය ගිහිල්ලා තිනවා. ඒත් එක්කම ප්‍රචණ්ඩකාරීත්වය පාලනය කරගන්න බැරුව පරීක්ෂකවරුන් අතින් වෙඩි තියලා තවත් පුද්ගලයෙක්ව ඝාතනය කරලා තිනවා. ඉතින් දවස් 15කින් පස්සේ එයාලගේ පරීක්ෂණයේ නිමාව දකින්න අතරතුර අනිත් ඉතුරු වෙච්ච සිරකරුවන් 3 දෙනා මෙයාලා බොහොම අපහසුයෙන් එළියට අරගෙන එනවලු. ඉතින් මේ පරීක්ෂකවරුන් තීරණය කරනවා මෙයාලට බෙහෙත් දෙන්න. මොකද මෙයාලගේ ඇඟවල් තුවාල වෙලා නිසා. ඉතින් මේ කිසිදු බෙහෙතක් සාර්ථක වෙලා නැහැ. මොකද මෙයාලා මේ හිටපු තත්ත්වෙත් එක්ක මෙයාලගේ ඇඟ සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙන නිසා කිසිදු ප්‍රතිකාරයක් සාර්ථක වෙලා නැහැ මේ සිරකරුවන් 3 දෙනාට. ඉතින් ඒත් එක්ක මෙයාලට අසාමාන්‍ය විදිහට කායික ශක්තියකුත් ලැබිලා තියෙනවා මේ ගත කරපු දවස් 15 නිසා. ඉතින් ඒත් එක්කම මෙයාලගේ මොලේ පරීක්ෂණයකට ලක් කරලා තිනවා. එතකොට අඳුරගෙන තිනවා මෙයාලගේ මොලේ මැරෙන්න ගොඩක් ආසන්නයි කියලා. ඉතින් මේ පරීක්ෂණ සියල්ල අවසානයේ නැවතත් අර කුටිය ඇතුළට දාන්න යද්දි එක මිනිස්සෙක් මැරලා දිනවා. ඒත් එක්කම තවත් එක් පුද්ගලයෙගේ කලාකාරී හැසිරීම නිසා පරීක්ෂකවරුන් විසින් වෙඩි තියලා මරලා දාලා දිනවා. ඉතින් ඉතුරු වෙච්ච එකම හිරකරුවා. ඉතින් මෙයා මේ කියපු වැඩ ඔක්කොම කරලා දවස් 15ක් අර විදියට කුටීරයක් ඇතුළේ ඉඳලා එළියට ඇවිල්ලා බලාපොරොත්තු වෙන එකම දේ තමයි මෙයාට නිදහස ලබා දෙන්න කියලා.
ඉතින් ඒ වුණාට මෙයාට නිදහස ලබා දෙන්නේ නැහැ. මෙයාවත් වෙඩි තියලා ඝාතනය කරලා දෙනවා. ඒකට හේතුව තමයි මෙයාලට මේ කුටීරය ඇතුලේ ඉඳපු දවස් 15 නිසා අසාමාන්‍ය විදිහට මෙයාලගේ කාය වර්ධන වෙලා දෙනවා. ඒ කියන්නේ මෙයාලගේ ඇඟ අසාමාන්‍ය විදිහට ශක්තිමත් වෙලා දෙනවා. ඉතින් ඒ නිසා මෙයාවත් වෙඩි තියලා ඝාතනය කරා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් මේක ඉතිහාසගත වෙන්නේ කුප්‍රකට රුසියානු නිද්‍රා පරීක්ෂණය කියලා. ඉතින් අවසානයේදී ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබපු ඉරකරුවන් 5 දෙනා, වර්ධකරුවන් 5 දෙනා තමන්ගේ ජීවිතේ කලින්ම සමුගන්නවා. ඉතින් මේ කතාව ඔයා මීට කලින් අහලා ඇති. ඔයා ඒ ගැන තවත් දේවල් දන්නව නම් අනිවාර්යයෙන්ම පල්ලෙන් කමෙන්ට් කරන්න. ඉතින් මේ විදිහම අලුත් වීඩියෝකින් හම්බ වෙන බලාපොරොත්තුෙන් අපි සමුගෙන යන්නටයි මේ සූදානම් වෙන්නේ. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම පල්ලේ රතුපාට බටන් එක බලා subscribe කරන්න. ඒ වගේම පුංචි bell icon එක click කරොත් අපි අලුතෙන් video එකක් දාපු ගමන් ඔයාලා ළඟට ගෙන්න ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අලුත් වීඩියෝකින් හම්බෙමු. සීලම දෙනාට සුබ දවසක්.